ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නවා තවත් අපේ රැම් ස්ටුඩියෝස් මාස්ටර් ක්ලාස් channel එකේ වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ ඔයගොල්ලන්ට UEFN එක එහෙමත් නැත්නම් Unreal Editor for Fortnite කියන එකේ පොඩි ආරම්භයක් ඔයගොල්ලන්ට අරගෙන දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී explain කරා මොකද්ද මේ UEFN එක කියලා කියන්නේ, මේකෙන් ඇත්තට මොකද්ද වෙන්නේ ඒක කියන එක ගැන. ඉතින් ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මොකද නැත්නම් එකපාර confuse වෙයි මේ මොකක් ගැනද මේ කරන්නේ, මේක Unreal Engine එකත් වගේ හැබැයි මේ Fortnite එක කියලා දෙන මොකද්ද මේ කියලා ඔගොල්ලන්ට සමහරවිට එකපාරම තේරුම් ගන්න බැරි වෙයි. ඉතින් මේ බේසිකලි ගත්තොත් එහෙම අපි අද වැඩ කරන්නේ Unreal Engine එකේ නෙමෙයි, Unreal Editor for Fortnite කියන Fortnite එකට වෙනම රිලීස් කරපු Unreal Engine එක ආශ්‍රිතයෙන් හදපු Fortnite එකට වෙනම game modes හදන්න Epic Games එකෙන් රිලීස් කරපු platform එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි Unreal Editor for Fortnite කියන එක open කරාට පස්සේ ඉතින් basically මේක අපිට open කරගන්න පුළුවන් Epic Games ලෝ ලෝන්ච් එක හරහා. ඉතින් Epic Games ලෝන්ච් එක හරහා මේක අපි ඉස්සෙල්ලම ලෝන්ච් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට news කියලා වෙන window එකක් open වෙනවා. ඉතින් මේ window එකේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් Unreal Editor for Fortnite, Unreal Editor for Fortnite unlocks the power of the Unreal Editor for creators to publish a new diverse experience in Fortnite. ඊට පස්සේ මෙතන තියෙනවා use the links to the right to join our developer community and get started in UEFN. එතකොට මේගොල්ලොන්ගේ resources හතරක් මේගොල්ලෝ දීලා තියෙනවා මේකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මම උනත් ඔයගොල්ලන්ට මේ base එක තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ පුළුවන් මේ resources වලට ගිහිල්ලා කෙලින්ම ඔයගොල්ලන්ගේ වැඩ ටික පෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් වැඩ ටිකක් කරොත් අපේ tutorial බලලා ඉතින් ඔයගොල්ලෝ අපි අනිවාර්යෙන් අපිට message එකක් දාන්න. ඉතින් අපි ගොඩක් කැමති අපේ master class channel එකේ ලංකාවේ කරන කට්ටියක කියන අපෙන් ඉගෙනගෙන හෝ නොවන කොහොම හරි ලංකාවේ මේ digital පැත්තට films පැත්තට games පැත්තට මොන හරි creations කරන මොන හරි හොඳ වැඩ ටිකක් කරන कंपटीशन्स वाले दाला विन करा हो कंपटीशन्स वाले सबमिशन करने का पावा ඕගොල්ලන්ගෙ තියෙනවා නම් අපිට එවන්න, අපි කැමති ඒවා පබ්ලිෂ් කරන්න. මොකද මේකෙන් අපි කරන්න යන්නේ ඊළඟ ජෙනරේෂන් එක පුළුවන් තරම් ඉන්ස්පයර් කරන එක. ඉතින් අර කිව්වා වගේ එතකොට UEFN වලට රිලීස් නෝට් එක තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ රිලීස් නෝට් එකේ තියෙන UEFN වල මේ රිලීස් කරපු ෆීචර්ස් මොනවද, මොන වගේ දේවල්ද තියෙන්නේ, ඕගොල්ලන්ට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියන දේවල් තමයි මේ UEFN එකේ රිලීස් නෝට්ස් වල තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕන වීඩියෝ ගේම් එක ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් රිලීස් නෝට් එකක් කියලා එකක් දානවා. ඒ රිලීස් නෝට් එකේ විස්තර ටික තමයි තියෙන්නේ අලුත් රිලීස් එකේ තියෙන අලුත් දේවල් ගැන. ඊට පස්සේ your first hour in UEFN කියලා මෙතන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ මෙන්න මේ ටියුටෝරියල් එකට ගියොත් එහෙම ඕගොල්ලන්ට වීඩියෝස් හතර පහක් හම්බ වෙනවා UEFN එකේ වැඩ කරන්න කොහොමද කියලා ඉංග්‍රීසි වලින්. ඉතින් මේ ටික කරන්නේ ගොඩක් ප්‍රසිද්ධ Unreal වලට YouTube channel එකක් වෙන Matthew Wedgton. ඕගොල්ලෝ සමහරවිට දැකලා ඇති අර එක එක Unreal එකේ notes ගැන කතා කරනවා WTF කියලා. එක එක notes ගැන කතා කරනවා මේ මේ එයාගේ වීඩියෝ channel එකේ. ඉතින් එයා දැන් ඔෆිෂියලි Unreal Engine එකත් එක්ක නැත්නම් Epic Games එකත් එක්ක වැඩ කරනවා මේගොල්ලන්ට ටියුටෝරියල්ස් අප්ලයි කරන්න. ඉතින් මෙන්න මේ your first hour in UEFN කියන ටියුටෝරියල් සීරීස් එක කරන්නේ මෙන්න මේ Matthew Wedgton කියන එකන. ඉතින් මේ Matthew Wedgton පොඩි සීරීස් එකක් හදලා තිනවා මේ UEFN එකේ කොහොමද පළවෙනි පැය ඇතුලේ ඔයගොල්ලෝ දේවල් configure කරගන්න කියන එක ගැන. ඉතින් ඊට පස්සේ UEFN documentation කියලා කියන්නේ Unreal Engine එකේ කට්ටිය Unreal Engine එකේ කට්ටිය නැත්නම් Epic Games එකේ කට්ටිය Unreal Engine එකට වගේම තව මේ UEFN එකට documentation එකක් දීලා තිනවා මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා හැමදේම. හැබැයි ඉතින් මේ documentation එකේ තියෙන පොඩි අවාසියකට තමයි ඒකේ ගොඩක් කියවන්න තමයි තියෙන්නේ. එතකොට ඒකේ ගොඩක් rough technical wise පොඩක් words තියෙනවා. එතකොට සමහර විට beginner කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ already Unreal එකට වැඩ කරලා සාමාන්‍යයෙන් හරි expertise එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් documentation එකට ගිහිල්ලා තව දේවල් ගන්න. ඉතින් ડોකියුමන්ටේෂන් එක අපි ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට අතාරින්න බෑ. මොකද අපි උනත් ගේම් ඩෙවලොප්මන්ට් කරගෙන යනකොට RAM ස්ටුඩියෝස් එක ඇතුලේදී ડોකියුමන්ටේෂන් එකකින් ඒ කියන්නේ Unreal Engine එකේ ડોකියුමන්ටේෂන් එකකින් ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්. ගොඩක් අය ටියුටෝරියල් වල දාලවත් නැති දේවල්. ඉතින් ඒ විදිහට තමයි ડોකියුමන්ටේෂන් එක වැඩ කරන්නේ. ඉතින් හැමදේම ඉතින් ડોකියුමන්ටේෂන් එක හදන්නේ මේක හදන ක්‍රියේටර්ස් ලම නිසා ඒකේ තියෙනවා අපි දැනගත යුතු හැමදේම. ඊට පස්සේ ඩෙවලොපර් කමියුනිටි කියලා තියෙනවා. ඉතින් ඩෙවලොපර් කමියුනිටි කියලා කියන්නේ Unreal Engine එකේ වෙනම ෆෝරම්ස් තියෙනවා. ඉතින් මේ ෆෝරම්ස් වල මේගොල්ලෝ මේ UEFN එක ගැන ගොඩක් දේවල් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවත් මෙතන ගිහිල්ලා මේ ලින්කෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඔප්ෂන් එකක් only show unseen news on startup කියලා. ඒ කියන්නේ අපි මේක මීට කලින් දැකලා නැත්නම් විතරක් මේක enable කරන්න කියන එක තමයි තියෙන්නේ. ඉතින් මම දැනට ඒක අයින් කරන්න නැතුව ඒ කියන්නේ මේ ටික් එක දැම්මොත් එහෙම ටික් එක දාලා ඩන් කරොත් එහෙම වාට ඊළඟ පාරෙදී මේ news කියන window එක එන්නේ නැහැ. ඉතින් මම දැනට ඒක තියෙනවා. ඉතින් ඒක මට ආව කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මට සමහර වෙලාවට එකපාර UEFN එකට හරි ඒ ડોකියුමන්ටේෂන් එකට හරි යන්න ඕන වුණොත් ඒක Google search කරනවට වඩා මට මෙතනින් ටග් ගාලා ක්ලික් කරලා මේ hyperlink එක through යන එක ලේසි නිසා.
ඉතින් මම මෙතන දැනට done කියන එක දෙනවා. ඉතින් done කියන එක දුන්නාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඉතින් මම මෙතන first test කියලා පොඩි test එකක් කරලා. ඉතින් Unreal Engine එකේ project browser එක වගේම ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට window එකක් හම්බ වෙනවා. මෙතන තියෙනවා my projects කියලා tab එකක්. එතකොට මෙන්න මේ my projects වල තියෙන්නේ අපි මේ වෙලාවේදී UEFN එක පාවිච්චි කරලා මොන හරි project එකක් කරා නම් මොන හරි දේවල් කරා නම් මෙතන තමයි අපිට my projects වල බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක අපි ක්ලික් කරොත් එහෙම මේකෙදි පෙන්වනවා ඕන කියන එක නා ඊට පස්සේ RAM Studios SL ඊට පස්සේ කියන්නේ මගේ Epic account එකේ නම තමයි මෙතන පෙන්වන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා this project is backed by Unreal revision control එක කියන්නේ මේක Unreal එකේ revision control එකක් කියලා එකක් තියෙනවා ඒක ගැන මම පස්සේ කතා කරන්නම් ඒගොල්ලෝ back එකේ ඉඳලා කියන්නේ back end එකේ ඉඳලා මේක revise කරන කියන්නේ මේක check කරනවා එතකොට අපිට ඒක enable කරනවද නැද්ද කියන එක අපිට decide කරන්න පුළුවන් ඉතින් කොහොම හරි දැනට මේක මේ විදිහට තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා කොටස් තුනක්. එතකොට මෙතන උඩින්ම තියෙන getting started කියලා එකක් තියෙනවා documentation එක community කර මුලින් දාපු links ටිකටම මෙන්න මේ buttons තුනෙන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන filter කරගන්න පුළුවන්. ඉතින් මේක කලින් ඔය සාමාන්‍ය ඒගොල්ලෝගේ තියෙන Unreal Engine එකේ project browser එකට වඩා ඉතින් ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් Unreal Engine එකේ 5.2 එක මම තාම download කරේ නැහැ. සමහර 5.2 එකේ project browser එක මේ විදිහටම වෙනස් වෙලා තියෙනවා ඇති. ඉතින් ඊට පස්සේ island templates කියලා මෙතන තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මතක නම් මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ island එකක් කියලා කියන්නේ Fortnite එකේ එක portion එකක්. එතකොට මේ islands තමයි අපි අලුතෙන් හදන්නේ. එතකොට island templates කියලා කියන්නේ අපි අලුතෙන් island එකක් නේ හදන්නේ. කියන්නේ අපි අලුතෙන් game mode එකක් හරි මොකක් හරි content එකක් හරි මොකක් හරි map එකක් අපි දානවා කියලා කියන්නේ අපි Fortnite එකට island එකක් තමයි අපි හදලා submit කරන්නේ. එතකොට මේ islands හදනකොට මේ එක එක විදිහ islands අපිට මේගොල්ලෝ දීලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ගිහිල්ලා බැලුවොත් මේ විදියට ගිහිල්ලා බැලුවොත් මේක නිකන් අර අයිස් වගේ ග්ලේසියර් රෝලින් වගේ නිකන් මෙයා වෙච්ච ආක්ටික් එකේ තියෙන ටෙම්ප්ලේට් එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා රිවර්ස් එජ් අයිලන්ඩ් කියලා නිකන් රිවර් එකක් මැදින් යන ඒ වගේ අයිලන්ඩ් එකක්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ අයිලන්ඩ් එකකින් ස්ටාර්ට් කරලා ඊට පස්සේ එතනට ඒ අදාළ ඔයගේ කන්ටෙන්ට් එක දාගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහ එක එක ඉතින් අයිලන්ඩ්ස් වර්ග තියෙනවා. I think ඕගොල්ලන්ට මේ කැමති island එකක් select කරගන්න පුළුවන් මේක start කරනකොට. ඉතින් මම දැනට island template එකක් open කරන්න කලින් මම යන්නම් මෙන්න මේ feature example කියන එකට. එතකොට මෙන්න මේ feature example එකට ගිහිල්ලා බලුවොත් ඕගොල්ලන්ට පුළුවන් මේ Fortnite එකේ තියෙන මේ features, ඒ කියන්නේ මේ තියෙන්නේ මේගොල්ලෝ ඒ කියන්නේ features ම දාලා ඒ කියන්නේ කෙලින්ම අර නිකන් Unreal Engine එක අපි පටන් ගන්නකොට තියෙන්නේ first person template හැබැයි ටෙම්ප්ලේට් නෙමෙයි ෆස්ට් පර්සන් ටෙම්ප්ලේට් තර්ඩ් පර්සන් ටෙම්ප්ලේට් වගේ ඒවා තමයි මේ අයිලන්ඩ් ටෙම්ප්ලේට්ස් වල මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේ ෆීචර් එක්සැම්පල් කියලා කියන්නේ ඒගොල්ලෝ දීලා තියෙනවා ඔය ලිරා ප්‍රොජෙක්ට් එක, ඊට පස්සේ ඔය ස්ටැක් කෝබොට් කියලා තියෙනවා. ඒ වගේ කියන්නේ අර ඒගොල්ලෝ මේකේ මෙකැනිසම්ස් ඔක්කොම ටික හදලා අපිට ප්ලේ කරලා බලලා ඒක හදලා තියෙන විදිහ ඕන ඩිස්කවර් කරලා බලන්න පුළුවන් විදියට තමයි මේ මේක ෆීචර් ප්‍රොජෙක්ට්ස් නැත්තම් මේ ෆීචර් සැම්පල්ස් ටිකක් දීලා තියෙනවා. එතකොට මේකේ වර්ස් detonation template කියලා තියෙනවා. ඒ කියන්නේ මේක බලමු reverse start project template for game mode where one team arms bomb while other tries to defuse. එතකොට මේක නිකන් අර call of duty එකේ අර තියෙනවාගේ අර bomb defuse කරන game mode එක වගේ එකක්. ඊට පස්සේ මේ තියෙන elimination එක. එතකොට මේ elimination game එක කියන එක elimination විදියට තියෙනවානේ. එතකොට elimination game mode එක තමයි මේක. ඊට පස්සේ මේ device start pack කියලා කියන්නේ මේක devices මොන හරි තියෙනවා. ඉතින් ඔහොමම මේ ඊට පස්සේ parkour template කියලා කියන්නේ parkour කියලා ඔක කියන්නේ සාමාන්‍ය අර උඩ පැන පැන ඔය යනවානේ. එතකොට ඒ වගේ template එක තමයි මේක. ඊට පස්සේ animation 101 කියලා කියන්නේ මේක නිකන් අර දැන් Fortnite edit එක තුළ අපිට sequence එක පාවිච්චි කරලා animation කරන්න පුළුවන්. එතකොට අන්නේ animation ඒ වගේ හදන්න පුළුවන් feature template එක තමයි මේක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක ඕන වෙලාවක create කරලා open කරලා ඒක ඇතුළේ තියෙන මොනවද කියලා බලලා පාවිච්චි කරලා බලන්න. ඉතින් කොහොම වුණත් මම දැනට මේ වගේ template එකක් නම් open කරන්න යන්නේ නැහැ. අපි පස්සේ template එකක් open කරලා බලමු. ඉතින් මම දැනට island template කියන එකට යන්නම්. island template එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන simple කියලා එකක් තියෙනවා. simple level example කියලා එකක්. ඊට අමතරව blank කියලා එකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මුකුත්ම නැහැ. simple level with two spawners. එතකොට spawners කියලා කියන්නේ spawn කරනවා කියලා කියන්නේ අපි අලුතෙන් place ලා මතු කරනවා කියන එක. එතකොට ප්ලේස් ලා වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන්. ස්පෝන් කරද්දී අපිට ලෙවල් එකේ වාහනයක් ස්පෝන් කරන්න පුළුවන්, ප්ලේයර් කෙනෙක් ස්පෝන් කරන්න පුළුවන්, එනමි කෙනෙක් ස්පෝන් කරන්න පුළුවන්. එතකොට කොහොම හරි මේගොල්ලෝ මේ වගේ ස්පෝන් කරන්න පුළුවන් ඔබ්ජෙක්ට්ස් දෙකක් එක්ක එම්ටි ලෙවල් එකක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අපිට
මුලින්ම පටන් ගන්නවා නම් එහෙම පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට එහෙම නැත්තම් මේ වගේ වෙන මොකක් ටෙම්ප්ලේට් එකකින් පටන් ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැනට ලේසියට මෙන්න මේ බ්ලැන්ක් ටෙම්ප්ලේට් එකකින් පටන් ගන්නවා. ඉතින් මේ බ්ලැන්ක් ටෙම්ප්ලේට් එක මම විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා මේක ප්‍රොජෙක්ට් එක සේව් වෙන්නේ යූසර්ස් ડોකියුමන්ට්ස් වල ෆෝට්නයිට් ප්‍රොජෙක්ට්ස් කියන එක ඇතුලේ. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් නේම් එකට මට මොකක් හරි නමක් දෙන්න පුළුවන්. එතකොට මම මාස්ටර් ක්ලාස් කියලා මාස්ටර් ක්ලාස් ටියුට් කියලා මම මේ ප්‍රොජෙක්ට් එක නම දෙන්නම්. ඊට පස්සේ මෙතන තියෙන ඕගොල්ලන්ට පෙනෙන ප්‍රොජෙක්ට් ඩිෆෝල්ට්ස් වල Unreal Revision Control කියන එක, ඒ කියන්නේ Unreal එකෙන් රිවයිස් කරලා බලනවද කියන එක. ඉතින් මට පුළුවන් මේ Unreal Revision Control කියන එක දැනට අයින් කරන්න. මොකද ඕගොල්ලන්ට මම ප්‍රිවියු එකක් විදිහට පෙන්වන එකක් නිසා, ඒ කියන්නේ මම ඕගොල්ලන්ට අර වෙනම නිකන් ඒ කියන්නේ මේක Unreal ඒ කියන්නේ Fortnite එකට දාන්නම කරන එකක් නෙමෙයි, මම නිකන් ඉගෙන ගන්න කරන එකක් නේ. ඊට පස්සේ මෙතන Team Selection කියලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ Team එකක් හදලා තව මේකට කට්ටියව ගන්න. එතකොට ඔයගොල්ලන්ට මතකයිද මම කිව්වාගේ අර තව යාළුවෙක් එකතු කරගෙන ටීම් එකක් එකතු වෙලා මේකේ හදන්න පුළුවන් වර්ල්ඩ් එකක්. එතකොට ඒ වගේ කතාවක් තියෙන නිසා ඒ වගේ කතන්දරයක් තියෙනවා. ඉතින් කොහොම හරි ඒක නැතුව මම මෙතන දැන් just you කියන එක දීලා මම මේ විදිහට දීලා මෙතන create button එක දෙනවා. ඉතින් මෙතන create button එක දුන්නාට පස්සේ අපිට අලුතෙන් ඔන්න project එක open වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඉතින් උන්නේ ටිකක් load වෙනවා වැඩි. right අපි බලමු. उपोर्ट එතකොට මෙන්න මේ view port එකේදී අපි කිව්වා ඒ කියන්නේ ඒගොල්ලෝ template එකේ කියලා තිබ්බා අපිට දෙනවා කියලා spawners දෙකක්. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ spawners දෙකක්. එතකොට ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ spawner එකක් select කරාට පස්සේ මෙතන මෙන්න මේ world outline නැත්තම් outline කියන එකේ පෙන්නනවා. එතකොට මේ outline කියන එක නිකන් ඕගොල්ලෝ photoshop හරි blender හරි මොකක් හරි software එකක් ඕගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් ඒකේ layers වගේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ project එකේ මේ වෙලාවේ මොනවද තියෙන්නේ, අපේ document එකේ මොනවද තියෙන්නේ කියන එක තමයි මේ outline එකිනුත් කියන්නේ. එතකොට මේකේ වඩ පේනවා දී player 1 spawn pad. ඊට පස්සේ මෙතන තව එකක් select කරනවා player 2 spawn pad. ඒ කියන්නේ මොකද්ද player players ලා දෙන්නෙක්ව spawn කරන්න පුළුවන් spawn pads දෙකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මොකද්ද තියෙන අපි මෙතන select කරලා බලුවොත් මේක select වෙන්නේ නැහැ. හරි අපි බලමු. ඊට පස්සේ ඕගොල්ලන්ට viewport එකේ navigate කරන විදිය මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඕගොල්ලන්ට පුළුවන් right click එකකින් ඕගොල්ලන්ට පුළුවන් mouse එකේ right click එකකින් මෙන්න මේ විදියට දෙපැත්ත බලන්න. ඊට පස්සේ mouse එකේ right click එකකින් ඒ කියන්නේ right click කරගෙන right click කරගෙන mouse එක දෙපැත්තට කරද්දී වමටයි දකුණටයි කරද්දී ඕවාට වමට දකුණට බලන්න පුළුවන්. ඊට පස්සේ right click කරගෙනම mouse එක උඩට පල්ලෙහාට කරද්දී නැත්නම් ඉස්සරහට පිටිපස්සට කරද්දී ඕගොල්ලන්ට පුළුවන් මේ විදියට කැමරා එක උඩට පල්ලෙහාට rotate කරලා බලන්න. එතකොට මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් වටේම rotate කරලා බලන්න ඉන්න තැන ඉඳගෙන. right එතකොට ඔයාලට තියෙන right click කරගෙන mouse එක එහෙට මෙහෙට move කරන එක විතරයි. ඉතින් ඊට පස්සේ ඕගලන්ට පුළුවන් left click එක ඔබාගෙන දෙපැත්තට කරොත් ඒත් අරකමයි වෙන්නේ. left click එක ඔබාගෙන ඔයා mouse එක වමටයි දකුණටයි කරොත් එහෙම ඒත් අර විදිහටමයි වෙන්නේ. එතකොට ඇයි මේගොල්ලෝ right click එකටයි left click එකටයි එකම දීලා තින්නේ? ඒකට හේතුව තමයි left click එකේ තව එක වෙනසක් තියෙනවා. left click එකේ තියෙන වෙනස තමයි මවුස් එක දෙපැත්තට කරාම රයිට් ක්ලික් එකේ අර විදියටම වැඩ කරාට මවුස් එක ලෙෆ්ට් ක්ලික් කරගෙන ඉස්සරහට පස්සට කරොත් මෙන්න මේ විදියට ඉස්සරහට පස්සට ඔයාලට view port එකේ යන්න පුළුවන්. නිකන් අර ඇවිදිනවා වගේ. මේක නිකන් අර ඔයාලට මවුස් එකෙන් නිකන් මේ විදියට ඇවිදගෙන මේ විදියට යන්න පුළුවන්. එතකොට මේ ඇවිදගෙන යනකොට අපි සාමාන්‍යයෙන් උඩ පල්ලෙහා බැලුවොත් එහෙම අර කැමරා එකත් වෙන කොහෙවත් යනවනේ. ඒක වළක්වන්න තමයි මේගොල්ලෝ ලෙෆ්ට් ක්ලික් එකට මෙන්න මේ විදියට ඉස්සරහට පස්සට සහ දෙපැත්තට බලන්න පුළුවන් විදියට මේගොල්ලෝ හදලා තින්. එතකොට ඔයගොල්ලන්ට මතකයිද left click එකෙන් මේ විදිහට දෙපැත්ත බලනවා. ඊට පස්සේ ඉස්සරහට වස්සර යන්න පුළුවන්. හැබැයි right click එකේ තියෙන්නේ කෙලින්ම කැරකිලා බලන්න විතරයි, movement එකක් නැහැ. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට view port එකේ තියෙන දේවල් මේ විදිහට select කරන්න පුළුවන් left click එකෙන් එකපාරක් click කරලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට right click එක ඔබාගෙන ඊට පස්සේ keyboard එකේ ඔයගොල්ලෝ games play කරද්දී ඔයගොල්ලෝ දන්නවා WASD වලින් ඒ කියන්නේ ගොඩක් සාමාන්‍ය ගේම්ස් වැඩිය ප්ලේ කරන්න නැති කට්ටිය arrow keys පාවිච්චි කරනවා. හැබැයි සාමාන්‍ය වීඩියෝ ගේම්ස් වල Call of Duty, Battlefield ඔය වගේ ඒ කියන්නේ ඕනම running game එක character එකක් ඉන්න game එක ගොඩක් වෙලාවට WASD වලින් තමයි
ඉස්සරහට පස්සට පිටිපස්සට يعني දෙපැත්තට යන දේවල් ඔක්කොම control වෙනවා. එතකොට keyboard එකේ WASD keys වලින් ඕගොල්ලන්ට පුළුවන් right click කරගෙන අර විදියටම games වල වගේම කැමරා එක එහෙට මෙහෙට ගෙනියන්න. මේ විදියට ඕගොල්ලන්ට පුළුවන් කැමරා එක ගෙනියන්න. එතකොට කැමරා එක ඕගොල්ලන්ට පේනවා ඇති දැන් A එකේ බූත් මෙහෙම side එකට යනවා, D එකේ බූත් මෙහෙම දකුණු පැත්තට යනවා, W බූත් ඉස්සරහට යනවා, S එකේ බූත් පිටිපස්සට යනවා. මේකෙදි තියෙන trick එක තමයි बेसिक मूवमेंट क्लिक बलनवाद right click එකෙන් කරන්නේ right click එක ඔබාගෙන කරන්නේ කැමරා එක rotate කරන එක WSD වලින් කරන්නේ rotate කරපු පැත්තට යන එක. එතකොට rotate කරපු පැත්තට අපිට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට try කරාට පස්සේ viewport එක සෑහෙන ලේසි සෑහෙන වැඩක් කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මම මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යනවා. එතකොට දැන් මට නිකන් slow වගේ දැනෙනවා. එතකොට slow වගේ දැනනවා නම් මට පුළුවන් mouse එකේ scroll wheel එක උඩට කරන්න මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එක උඩට ගත්තොත් මට කැමරා එකේ ස්පීඩ් එක වැඩි කර ගන්න පුළුවන් සහ මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එක පිටිපස්සට කරන්න මෙයා යන ස්පීඩ් එක අඩු වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ විදිහට ස්පීඩ් එක දැන් සෑහෙන අඩු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයාලගේ වර්ල්ඩ් එක through ඉතින් ඕගොල්ලෝ ලෙවල් ඩිසයින් කෙනෙක් නම් ඕගොල්ලෝ ලෙවල් ඩිසයින් කෙනෙක් හරි Unreal Engine එකේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන කෙනෙක් නම් නැත්නම් මේ Unreal Engine Unreal Editor for Fortnite කෙනෙක්ගේ වැඩ කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් UFN එකේ වැඩ කරන කෙනෙක් නම් viewport එකේ navigate කරන්නේ ඔන්න ඔය system එකෙන් තමයි. එතකොට basically right click එක ඔබා ගත්තා WSD වලින් යනවා scroll wheel එකෙන් speed එක control කරනවා. ඉතින් ඕගොල්ලොන්ට මේක අතට හුරු වුණාට පස්සේ මේ 3D world එකේ navigate කරනවා කියන එක මාරම ලේසි පට්ටම ලේසි සෑහෙන vision. ඊට පස්සේ ඊට පස්සේ මට කියන්න ඕන එකක් තමයි දැන් ඔයගොල්ලන්ට කැමරා එකේ දැන් අපි ඒ කියන්නේ ඕන වෙලාවක මෙහෙම දැන් කැමරා එකේ ඩිෆෝල්ට් ස්පීඩ් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ කැමරා එකේ තියෙන ඩිෆෝල්ට් ස්පීඩ් එක ඔයගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ viewport එකේ උඩ කෙළවරේ තියෙන පොඩි කැමරා එකක වගේ icon එකක් එක 4 කියලා දාලා. එතකොට මේ කැමරා එකේ ස්පීඩ් එක 4යි කියන එක තමයි මේ වෙලාවෙදි මේගොල්ලෝ කියන්නේ. එතකොට මෙන්න මේ කැමරා එකේ තියෙන ස්පීඩ් එක නෙමෙයි මේගොල්ලෝ වැඩි කරන්නේ. එතකොට ඒ කියන්නේ කැමරා එකේ තියෙන ස්පීඩ් එකේ එක නෙමෙයි මේගොල්ලෝ වෙනස් කරන්නේ මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එකකින්. මෙන්න මේ ස්පීඩ් ස්කේල එක තමයි වැඩි කරන්නේ ස්ක්‍රෝල් වීල් එකකින්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ඩිෆෝල්ට් කැමරා එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න. දැන් 6 7 8 වගේ දාලා තිබුත් එකපාරක් ඔබ ගම සෑහෙන ඉස්සරහට යනවා. සෑහෙන දුරක් ඉස්සරහට යනවා. රයිට්. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට ගිහිල්ලා බලුවොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒ කියන්නේ සෑහෙන ලොකුවට ඉස්සරහට යනවා. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් වටේ පිටේ බැලුවොත් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? පල්ලෙහැ නිකන් මුහුද වගේ නේද? නිකන් පල්ලෙහැ නිකන් මුහුද වගේ නිල් පාටයි නිකන් අර පොඩ්ඩක් අයිසුත් තියෙනා වගේ දැන. ඇත්තට මොකද තියෙන්නේ? මේ වලාකුළු රිෆ්ලෙක්ෂන් එක තමයි ඒ තියෙන ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේක මේ යන්නේ මේ වලාකුළු යන විදියටමයි. එතකොට මෙන්න මේ මේකේ ඩේ නයිට් සයිකල් එකක් තියෙනවා. එහෙම නැත්නම් ටයිම් ඩේ ටයිම් එකක් මේගොල්ලෝ ඩිෆයින් කරලා තියෙනවා. මේක එතකොට දැන් Unreal Engine එකේ පාවිච්චි කරනවා නම් Unreal Engine වගේ game engine එකක් පාවිච්චි කරනවා නම් ඕගොල්ලොන්ට මේ time of the day කියන එක manually හදන්න වෙනවා. මේක එහෙම නිකන් automatic වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ Fortnite එකේ editor එක නිසා මේගොල්ලෝ වෙනම viewport එකට parameter එකක් දීලා තියෙනවා time of the day කියලා. මෙන්න මේ time of the day කියන එක අපි මෙහෙම පොඩ්ඩක් උඩ බැලුවොත් time of the day කියන එක අපි මේ ඉදිරි select කරාම ඕගොල්ලන්ට පේනවා මේක parameter එකක් තියෙනවා. එතකොට මේක දැන් 10 කියලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඉතින් මේක දැන් පිටිපස්සට කරනකොට ඉර යනවා ඉර බහිනවා. රයිට්. ඉර මේ විදිහට පල්ලෙහැට යනවා. එතකොට ඔයාලට පේනවා ඉතින් ඉර පල්ලෙහැට බැහැලා හඳ එනවා මෙන්න මේ විදිහට. එතකොට හඳ මේ විදිහට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අහසේ ඉන්නවා. ඊට පස්සේ time of the day කියන එක මම මේ විදිහට වැඩි කරගෙන ගියොත් ඔයාලට පේනවා ඉතින් තව මේ විදිහට හඳ ඉර එහෙට මෙහෙට මූව් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ටයිම් ඒ කියන්නේ ඩේ නයිට් සයිකල් එක ඒ කියන්නේ ඕගොල්ලෝ ෆෝට්නයිට් එකේ එජිර එකේ නැත්නම් UFN එකේ වැඩ කරනකොට ඕගොල්ලන්ගේ ලෙවල් එකේ නැත්නම් ගේම් ප්ලේ එකේදී ටයිම් එක මෙන්න මේ වගේ තිබ්බනම් හොඳයි කියලා ඕගොල්ලන්ට ඒක වෙනස් කරගන්න පුළුවන් බලලා. එතකොට මේක ඕගොල්ලන්ට මේක තේරෙනවා ටයිම් එක 0 කියලා කියන්නේ හරියටම රෑ 12 වගේ කියන එක. ඊට පස්සේ මෙතන 2 3 4 5 6 7 8 කියලා කියන්නේ මේ උදේ වරු. එතකොට උදේ
වරුව කියන එක තමයි මේ තියෙන්නේ 12 කියලා කියන්නේ දවල් 12 වගේ රයිට් එතකොට ඉර මුදුන් වෙලා වගේ තියෙන්නේ ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඉතින් 12 පහු වෙලා යනකොට හවස 18 19 කියලා කියන්නේ අර පැය 24 ක්ලොක් එකකින් ගත්තොත් එහෙම 19 කියලා කියන්නේ හවස 7 ඊට පස්සේ 8 9 10 කියලා ඊට පස්සේ මේක 24න් තමයි ඉවර වෙන්නේ එතකොට පැය 24 ඉවර වෙනවා එතකොට පැය 24 කියන එක මේගොල්ලෝ මේ විදිහට ස්ලයිඩ් එකකට දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක ඕන වෙලාවක වෙනස් කරන්න. ඉතින් මේකේ තියෙන ඩිෆෝල්ට් වැලියු එක තමයි 10. ඉතින් ඕගොල්ලන්ට මේක ස්ලයිඩ් එක ගෙනියනා වගේම එකපාරක් මේ විදිහට ක්ලික් කරලා මෙතන වැලියු එක ටයිප් කරලා එන්ටර් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ටයිම් එක වාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට බැලුවොත් එහෙනම් පේනවා. ඉතින් මේක හදලා තියෙන්නේ ෆ්ලෝ පාර්ට්ස් 4කින්. එතකොට මෙන්න මේ විදිහට ෆ්ලෝ පාර්ට්ස් 4කින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේකට අපි දාලා තියෙනවා ග්‍රිඩ් ප්ලේන් කියලා. නියමයි. එතකොට ඕගොල්ලන්ට අපි හිතමුකෝ මේ වර්ක් ඒරියා එක මදි. එතකොට මේ වර්ක් ඒරියා එක මදි නම් ඔයාලට කොහොමද මේ වර්ක් ඒරියා එක වැඩි කරගන්න පුළුවන්? ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මේ වර්ක් ඒරියා එක තව වටේටම ග්‍රිඩ් පැනල් ටිකක් දාලා කොහොමද හදාගන්නේ කියලා ග්‍රිඩ් ප්ලේන්ස් ටිකක් දාලා. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේක සිලෙක්ට් කරලා තියෙන වෙලාවේදී මෙන්න මෙතන තියෙනවා ඒ කියන්නේ මොකක්ද ඔබ්ජෙක්ට් එකක් ස්ටැටික් ඔබ්ජෙක්ට් එකක් අපි ස්ටැටික් නෙමෙයි ඕනම ඔබ්ජෙක්ට් එකක් view port එකේ මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ මෙතන තියෙනවා කන්ට්‍රෝල්ස් ටිකක් මෙතන තියෙනවා සිලෙක්ට් ඔබ්ජෙක්ට් කියන එක මේක තමයි සිලෙක්ට් ඔබ්ජෙක්ට් කියන එක මේක නිකන් just ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරන්න විතරයි අපිට ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරන්න ඕන වෙන්නේ මොකටද අපිට ඔබ්ජෙක්ට් මෙහෙම මේ විදිහට සිලෙක්ට් කරනකොට අපිට පෙන්නනවා මෙතන යට details panel එකේ ඒ ඔබ්ජෙක්ට් එකට අදාළ properties ටික මොනවද කියන එක අපි ඒක ගැන ඉස්සරහට බලමු ඊට පස්සේ තියෙනවා move කියන එක එතකොට මේකේ තියෙන්නේ move කියන එක select and translate කියලා translate කියලා කියන්නේ move කියන එකම තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ object එකෙන් ඒ කියන්නේ මෙන්න මේ setting එක click කරලා click කරාට පස්සේ මෙන්න මේ gizmo එක බලා ගන්න. එතකොට මේකට කියනවා අපි gizmo එකක් කියලා. මේ gizmo එකෙන් කරන්නේ අපිට පුළුවන් මේක එහෙට මෙහෙට move කරන්න. එතකොට කොහොමද අපි move කරන්නේ? මේ arrow key එක කියන්නේ මෙන්න මේ direction එක. එතකොට කොළපාට කියලා කියන්නේ y direction එක. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙනවා direction indicator එකක්. එතකොට මෙන්න මේ direction indicator එකේ y කියලා කියන්නේ කොළපාට, x කියලා කියන්නේ රතු පාට, z කියලා කියන්නේ නිල් පාට. එතකොට x පැත්තට ඔයාලට මේ විදිහට move කරන්න පුළුවන්. w පැත්තට, z පැත්තට මෙන්න මේ විදිහට ඔයාලට ඕනම object එකක් move කරන්න පුළුවන්. මෙන්න මේ gizmo එකේ තියෙන මෙන්න මේ handles වලින් අල්ලලා නැත්නම් arrows වලින් අල්ලලා. එතකොට මේ මොනවද තියෙන්නේ? එතකොට මේ තියෙන්නේ මොනවද? මේවා අපි වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ x direction එක විතරයි. කහ පාට පේන්නේ ඔයාලට පේනද highlight වෙනවා. අපි ගෙනියන්න යන direction එක කහ පාටින් highlight වෙනවා. එතකොට මේ මෙතන තියෙන z direction එක මේ තියෙන x direction එක මෙන්න මේ අතර මැදට අපි cursor එක ගෙනිච්චොත් එහෙම එයා ගන්නේ x සහ z කියන plane එක. එතකොට x z කියන plane එක නැත්තම් තලයේ ඇතුළත ඔයාලට ඒකට මේකට ගෙනියන්න පුළුවන්. හැබැයි එතකොට ඕගොල්ලන්ට control එකක් නැහැ. හරියටම කොච්චරක් x පැත්තට කොච්චරක් යනවද z පැත්තට කොච්චරක් යනවද කියන එක. ඉතින් ඒ නිසා මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ වැඩි. හැබැයි ඒක ඕගොල්ලන්ට ඇහි මට්ටමින් සමහර දේවල් level designing වලදීම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැනට මම රෙකමෙන්ඩ් කරන්නේ ඕගොල්ලන්ට පුළුවන් තරම් මෙන්න මේ axis වලදී තියෙන arrows වලින් ඕගොල්ලන්ට දේවල් move කරන්න කියලා. ඉතින් මොන හරි එකක් කරාට පස්සේ ඕගොල්ලන්ට undo කරන්න පුළුවන් අනිත් ඕනම software එකක් වගේ control z control z control z ගහලා එතකොට ඔයාලට පේනද undo කියලා මෙතන message එකක් පෙන්වන ගමන් මේක undo වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා rotate කියන එක. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට rotate කියන එක select කරාට පස්සේ මෙන්න මේ rotation එක ගන්න. එතකොට මෙන්න මේ rotation එක කියලා කියන්නේ මේ මොකද්ද x axis එක වටේට rotate කරන්න, y axis එක වටේට rotate කරන්න, z axis එක වටේට rotate කරන්න කියන එක. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට left click කරගෙන මේ විදිහට මෙන්න මේ විදිහට මේවා rotate කරන්න කැමති විදිහට. right. ඉතින් මම මේක දැනට undo කරනවා. මම හිතනවා මට Discord එකේ call එකක් එනවා. right. අපි equal එක පස්සේ බලමු. ඉතින් කොහොම හරි ඕගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ scale එකකින් කරන්න මේ විදිහට select කරලා අපිට පුළුවන් මේ grid එක මේ විදිහට scale කරන්න. හරිද? එතකොට scale එකටත් එනවා මේ විදිහටම අපිට axis අතරට හතරක්. එතකොට ඒව අපිට scale කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ටික try කරලා බලන්න Fortnite edit එක ඇතුළේදී. ඉතින් Unreal Engine එකේදීත් මේ විදිහටම තමයි දේවල් වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන shortcut keys ටික ගත්තොත් එහෙම මෙතන මෙන්න මේ පළවෙනි select objects කියන එක තමයි Q කියන එක නම. ඕගොල්ලන්ට පේනවා ඉතින් මේකේ hover කරාට පස්සේ අපිට පේනනවා වරන් ඇතුලේ Q. මේ තියෙන W. ඊට පස්සේ තියෙන E R. එතකොට ඕගොල්ලෝ keyboard එකේ බැලුවොත් එහෙම Q E
QWER කියන කීස් හතරම තියෙන එක ළඟ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් QWER කියලා කීබෝඩ් එකෙන් මෙන්න මේ ගිස්මෝස් ටික වෙනස් කරලා ඒ අදාළ වැඩේ ඒ වෙලාවට කරගන්න. ඊට පස්සේ මම දැන් මේක මූව් කරන්නම්. එතකොට මූව් කරද්දී ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට අරගෙන මේක මූව් කරන්න. එතකොට හැබැයි දැන් මේක මූව් කරොත් එහෙම මේක පිටින් එන නිසා මම මේක ඩුප්ලිකේට් එකක් තමයි මූව් කරන්න යන්නේ. එතකොට ඔයා කොහොමද මේක ඩුප්ලිකේට් කරන ගමන් මූව් කරන්නේ? මේක ඩුප්ලිකේට් කරන ගමන් මූව් කරන්න නම් ඔයා කීබෝඩ් එකේ ඕල්ට් කී එක ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට ඕල්ට් එක හෝල්ඩ් කරගන්න ඕනේ. රයිට්? ඒ කියන්නේ ඕල්ට් එක ඔබාගෙන මේ විදිහට මූව් කරොත් ඔයාට මූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හරියකට ගෙනල්ලා මේක අතාරින්න මේ විදිහට මෙන්න මේ විදිහට තැනකට ගෙනල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම තියන්න. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ විදිහට WSD සහ right click එකෙන් ගිහිල්ලා බලන්න හරියටම මේක place වුණාද කියලා. ඔයගොල්ලෝ බැලුවත් පේනවා කියන එක හරියටම place වෙනවද කියලා. නෑ, මේක ටිකක් overlap වෙනවා. right. එතකොට මේක දැන් කොච්චරක් දුරට ඉස්සරහට පිටිපස්සට යනවද කියන එක කොහොමද මම control කරන්නේ? මේක මම control කරන්නේ කොහොමද? ඇත්තම කතාව කිව්වොත් මෙන්න මෙතන තියෙනවා ස්නැපින් කියලා ඔප්ෂන් එකක්, grid snap කියලා ඔප්ෂන් එකක්. එතකොට මෙන්න මේ grid snap කියන ඔප්ෂන් එකකින් ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් snap size එක වෙනස් කරන්න. එතකොට මෙතන දැනට 4 තමයි තියෙන්නේ. මම දැන් 64ක් වගේ දැම්මත් ඕගොල්ලන්ට පේනවා ඇති මේක දැන් 64න් 64ට තමයි යන්නේ. අපි බලමු මෙන්න මේ වගේ තැනක ඉඳලා දැන් මේ තියෙන margin එකන මේ වගේ තැනක ඉඳලා අනිත් ඉරට ටග් ගාලා පනින්න මොන වගේ value එකක් ඕනේද කියලා. අපි බලමු මේක 512 වගේ දාලා. එතකොට 512 වගේ දැම්මොත් මේක කොහෙටද යන්නේ? එකක් අපි එහාට ගෙනිච්චොත් right. 512. එතකොට ඔයාලට පේනවා ඇති එක කොටුවක් 512යි. එක කොටුවක දිග 512යි. ඔයා දැන් එක එහාට මූව් කරපු ගමන් එක කොටුවක් ටග් ගාලා පනිනවා. right. එතකොට 512 512 කොටු තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ සයිස් එක සෙන්ටිමීටර 512යි 512යි. මේක කොටුවක් 512යි 512යි විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඕගොල්ලන්ට බැලුවොත් පේනවා ඇති මේක හරියටම අපි බලමු මේක හරියට මේ පැත්තට ගිහිල්ලා alright මේක හරියට මැදින් තමයි පටන් ගන්න තියෙන්නේ. මේකේ මැදින් ගිහිල්ලා අතන මැදින් ඉවර වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මම මෙතන 512 නැතුව මම මෙතන 512 භාගෙ 256 කියන එක දානවා. 256 කියන එක භාගෙ දැම්මොත් මට ගානට මෙතනට ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට චූටි චූටි ගණන් ඕන වෙනවා මේවල වැඩ කරනකොට. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේක දැන් ඔන්න ප්ලැට්ෆෝම් එක හදාගත්තා. ඊට පස්සේ මම ඕල්ට් එකත් එක්ක මෙන්න මේ ඩිරෙක්ෂන් එකට තව කොපි එකක් ගන්නවා. එතකොට මේක මෙන්න මෙතන තියෙනවා. රයිට්? ඊට පස්සේ මට පුළුවන් මේ සෙට් එකම ඩුප්ලිකේට් කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කන්ට්‍රෝල් කී එකත් එක්ක shift එකෙන් shift එකත් නෙමෙයි කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක ඔබාගෙන එකපාරක් ඔන්න ඔක ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ කන්ට්‍රෝල් කී එක ඔබනවා. කන්ට්‍රෝල් කී එකත් එක්ක ඔයාලට පුළුවන් අනිත් ඔබ්ජෙක්ට්ස් දෙකක් සිලෙක්ට් කරන්න. එතකොට මල්ටිපල් ඔබ්ජෙක්ට්ස්, ඒ කියන්නේ ඔබ්ජෙක්ට්ස් තුනම එතකොට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේක ඕල්ට් කී එකත් එක්ක මෙන්න මේ විදිහට මූව් කරලා ගන්න. රයිට්? එතකොට ඒක මම හිතන්නේ රයිට් අනිත් පැත්තට මූව් වුණා. රයිට්? කමක් නැහැ. අපිට මේ විදිහට දැන් පොඩ ප්ලැට්ෆෝම් එක ලොකු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම දැන් මගේ ස්පේස් එක වැඩි කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඉතින් මේක ප්ලැට්ෆෝම් එකක් අරගෙන එක ප්ලැට්ෆෝම් එකක් අරගෙන ලොකු කරා නම් ඒත් හරිනේ කියලා. ඔව්, එහෙම ලොකු කරන්නත් පුළුවන්. හැබැයි අපිට සමහර වෙලාවට ඒ කියන්නේ ඔප්ටිමයිසේෂන් අතින් ගේම් ඔප්ටිමයිසේෂන් වලදී ගොඩක් තියෙන මෙතඩ් එකක් තමයි අපි මේකේ ඉන්නකොට මීට වඩා දුරින් තියෙන ප්ලැට්ෆෝම්ස් මේගොල්ලෝ අයින් කරනවා. එතකොට ඒ වගේ සිස්ටම්ස් එකෙන් වැඩ කරනවා. ඉතින් ඒ වගේ ඔප්ටිමයිසේෂන් මෙතඩ්ස් වලට හොඳයි මේ වගේ වෙන වෙනම grid planes හදාගෙන යන එක plane එකක් අරගෙන ලොකු කරගන්නේ නැතුව. මොකද එක plane එකක් අරගත්තම මේක තනි object එකක්. එතකොට ඒගොල්ලන්ව වෙන වෙනම අපිට move කරලා කෑලි කෑලි වෙනස් කරන්න බෑ. හැබැයි මේකදී අපිට මෙහෙම කරන්න පුළුවන්. තව ඉතින් මේකදී තව පාවිච්චි කරන්න පුළුවන් tricks මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඊට පස්සේ මම මෙතනදී ගන්නේ grid plane 1 එකේ ඉඳලා මම මේ පල්ලයට ගිහිල්ලා shift එකත් එක්ක grid plane 9 කියන එක select කරනවා. එතකොට මේ 9ම 1 2 3 4 5 6 8 9 කියලා මෙතන කොටු 9ක් තියෙනවා. එතකොට මෙන්න මේ 9ම මම සිලෙක්ට් කරලා right click කරොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට properties ටිකක් බලා ගන්න. එතකොට මෙන්න මේ properties ටිකේ අපි බලමු මොන වගේ properties ටිකක්ද තියෙන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා move to කියලා option එකක්. එතකොට මෙන්න මේ move to කියන එකේ මම create new folder කියලා එකක් දීලා අලුතින් folder එකක් හදනවා. මේ folder එක මට මේ විදිහට collapse කරලා තියන්න පුළුවන් මෙන්න මේ new folder කියන එකන මේ විදිහට double click කරලා, එහෙමත් නැත්නම් double click නෙමෙයි right click කරලා ඔයාලට පුළුවන් රීනේම් කරන්න. ආ බෑ, මෙතන රයිට් ක්ලික් කරලා රීනේම් කරන්න බෑ. ඔයගොල්ලෝ කීබෝඩ් එකේ F2 කී එක ගියොත්
ඔගොල්ලන්ට පුළුවන් මේ විදිහට රීනේම් කරගන්න. මම ඒකට දැන් ග්‍රිඩ් ප්ලේන්ස් කියලා නම දීලා ෆෝල්ඩ් එක හදාගන්න. එතකොට මට ඕන වෙලාවක මේ ඔක්කොම සෙට් එක එකපාර ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක ඔන් ඔෆ් කරද්දි එකපාර නේ ලයිට් එක වැඩි වෙනවා. ඊට පස්සේ මම දැම්මට පස්සේ ආපහු ලයිට් එක අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ Unreal Engine එකේ පාවිච්චි කරන Lumen කියන ලයිටින් සිස්ටම් එක. ඉතින් Lumen කියලා කියන්නේ Global Illumination System එකක්. අපි ඒක ගැන ඉස්සරහට බලමු. ඉතින් ඊට පස්සේ ඔන්න ওই විදිහට තමයි අපිට බේසිකලි මෙන්න මේ ග්‍රිඩ් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව මේ වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් අපි මේ දේවල් ගැනත් බලමු. ඉතින් Fortnite එකේ අපි කොහොමද මේක ඇතුළේ පොඩි වර්ල්ඩ් එකක් හදාගන්න කියන එකත් අපි ඊළඟට බලමු. රයිට්. ඉතින් හරි. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එකට මේ ටික ඇති. අපි එහෙනම් තවත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.